සබූ දැසනක්කේවා. අපි සුන්දර ඉරිධාවේ හමුව සුපුරුදු පරිදි දිනපතා මුණ ගැහෙනවාගේ. හැබැයි සුපුරදුම පුවත්වලටත් වඩා වෙනස් දේවල් තියෙනවාද කියලා බලන බලාපොරොත්වයෙන් සහඒ ඔබ වෙන ඉදිරිපත් කරන බලාපොරොත්වෙන් මේ දවස් වැඩිපුර කතා බහට ලක්වෙන්නේ මැතිවරනේ ප්‍රතිඵල පිළි බඳව ප්‍රතිපල අනුව. හද පාලිමේතු යන්න නට ජාතික කලයිස් වලින් වරම් ලබන්නේ මෙආදී කාරණ පිළිබඳව තමයි අවදදාහට ොබේ ඒ දවසද අප ඉදිරි පත් කළා. සුන කප පෝදු ජනපෙරමුණේ ජාතිකලයිස්තුූ මන්ත්‍රයේ දුර නම්කිරීම සිදු වුණ දැන් සමගි ජනබල වේගේට ඒ අවස්ථාව තවදුරට තිබෙනවා දහ හතරවෙනිද දක්වාට පෙරාතුව. ක න් ර ර ලසතමයි මතිවරන කොමිෂන් සබභාවව ඒ පක්ෂ වෙත මේ වෙනනට දැනුම්දී තිබෙන්නේ. ඒ පිළිබදවත් යම්යම් කාරණ තිබිය දී අවධහන දමද ලංකාදීපපුුවත් පතට ඉස්සල්ලම ලංකාදීපේ තියෙනවා කැබිට ටැමතිවරු විසිහයකට සීමමාවයි. නව අමාත මාම්ඩලේ පිළිබඳවෙලෙසු සඳන්වෙන්නේ නවආන්ඩුව කැිට ම්ඩලේ ලබන සිකුරාදා දියුරුන්දීමට නීමට වරජ ආරච මාර්ග සහන් කරයි නව කැබිනෙට් මණ්ඩලේ ඇමතිවරුන් විසි හායදනෙකුට සීමාවන අතර එම ඇමතිවරුන්ගේ ඔවුන්ට පැවන විශෂයපත වෙනස් වෙන් කිරීමේ කටයුතු මේ දිනවල සකස්කරමින් පවතින බවරජ ආරංච මාර්ග සඳහන් කරන බවක් තමයි කියවෙන්නේ ඒ ලංකාදේ පුවත් පතේ. ඉළඟට මේ එහිම සඳහන් වෙනවා. G මයිත්‍රීට නිමල්ට ඇමති දුර. දවරුන්දීම සිකුරාද කළ අිත්වතාවක් වාර්තාරනවා ඇමතිබරුන්ගේ විශෂය පත වෙනස්වයි දැනට. හිටපු ඇමතිවරු ඉන්නවා. එඒයගේ ඇමති දුරවල වෙන සවීම් සිදුව හැකි බවක් විශෂය පතවල වෙන සීම් සදුවේ හැකි බවකොත් මේ අතර වාර්තා වෙන බවපි සඳහන් කරන්නට ඕනේ. ඒ සමගම අද දිනේ ඉතාම සවිශේෂත්තයක් තිබෙනවා අග්‍රාමත්්‍ය මහින්දරාජ පක්ෂ මහතා දියවරුම්දීම සසිදුවීමට නියමිත බවතමයි පත් වාර්තාවල ඊය දවසෙත් කියවනේ ඒ අනුව සතියා ආරුණවාර්තා කරන්න නිතිහාසේ ඉහ න. මහින්දට ලක්ෂ පහ පන්නයි. මහ මැතිවරණ ඉතිහසේ වැඩි නපසංකාව කරනයග දි ක් ස ප පර ර ම. ංකකාව පලක්ෂ විසිය අදහස්තුන්සිය ඇයට හතරක් කියලා. යලිත්වතාවක් එතුම ලබාගත්තුමේ මනාපිළිබඳ අවදහනේ යොමුකර ඇති බවක් පේඩවා. අද අරුණ පුවත් පත. ඒවගේ දදිවයි නිරා සංග්‍රහත් යලිවතාවක් මේ ලැබූ ජයග්‍රහණය පිළිඳවවාර්තා කරනව පොදජන පෙරමණ පොහොට අයිතිහස්ක ජය කියල නායකෝ දෙන්න ජනාධපරයා අග්‍රාමා්‍යවරයාගේ චයරූප සහිතව පුවත වාර්තා කරද්දි මවබිමත් කියවා. ආසන එකසිය පනහක් තුනෙන් දෙක මහබලයක් කියලා. ඒත් ජනාධිපති අගමැතිඉන්න චායරුපයක් සහිතව වාර්තා කරනවා ඒ සමග මඔවන්ගේ වාර්තාව දියවන්නාවෙන් විසිවුණු කෙරුමන් ගේලා ස්තුව කියලා පැවති පාර්ලිමේන්තුව නියූජනය කළ නමුත් මෙවර වරම් අහිමි වුණු අය පි මඳව වාර්තාාවකුත් ගෙන විත්ත වෙනවා. ඒලඟට අපේ ඒ පත්තර මදකන පොහොත්ටවේ ජාතික ලයිස්ව දහත්ද්‍යන පිළිමද අපි උපට ගත්තුනිසාඒ පිමද පොත්වාර්තාවබට දිරි පත්ලනිසා මුතුව පෙන්වන්නට අවශ්‍යවාන්නේ න නමුත්ඒ පැදිලේ සඳහනන් කලතිබෙන පැරදුුණු කිසිවෙෙක් ඒ ලයිස්තුේ නෑ කියලා. විශෂෙන්ම යයම් සංවිධාන පැරල් සංවිධාන වැනි සංගවිධානය වැනි ආයතන පවා ඉල්ලා සිටියා පරාචයට පත්තුවුවන්ට ජාතික ලයිස්තුවෙන් අස්ථාව ලබාදන්නට ඒපාකිෙනක මොකද අපේ ඉතිහාසේ පිරික්ෂ බැලිීමේදී එනි අයට අස්ථාව ලබ. දුන්නා පමණක්නවේ ඇමති දුරපවා ලබාදු අවස්ථා තිබෙන නිසා තමයි මේ පිළි මඳව එලෙස අවධානය යොමු කරණට ඇත්තෙකිලා අපප විශ්වාස කරනවා. ඉනකට අපි දැ අනක්. පක්ෂවල තවම එක්සත් ජාතික පක්ෂයේ ලැබුණු මන්ත්‍රීදුරය සඳහ කෞුද පත්කරේ වන්නේ කියෙක පිළිබඳව නිශ්ෂිත ීරණයක් ගෙන නෑ. යාතරේ අප ජන බලපක්ෂේ ඇත්තිවවැනි අවස්ථාවක්කිමව වුණ ලබාගත්තු මනාාප සංඛ්‍යාව අනුව ජනතාව තරා පත්ර නොගත්තාටෙක් මන්ත්‍රීවරයකු හෝ. ලයිස්තුෙන් අවස්ථාවක් රැබිල තියෙනවා ඒ සදාහාර්ධ ලංකාදී පුවත් පත සඳහන් කරනවා අපේ ජනබලපක්ෂයේ මන්ත්‍රීදුරය රථන හිමිටද ඥානසාර හිමිටද තිීන්දවා අද. තැන් කියවනේ ඥානසාර ස්වාමින්න් වහන්සේව පාර්ලිමේන්තු යවාාව කියෙනකේ අවස්ථාවස්මන් වහන්සේ හිමිවේවි කියලා තමයි කියවුනේ නමුත් එහි ගැටලුවක් මතුමී තිබෙනවා එකක් ජාතික ලයිස්තුවේ ඔවන්ගේ ජනබලපක්ෂේ ලයිස්තුේ ්‍යනසාර ස්වාමින්න් වහන්ේගේ නම ඇතුළත්ව නෑ. ඊළඟ කාරණාව ලබාදුන් වු අපේක්ෂ කලායිස්තුේ රුනගලින් තමයි වහන්සගේ නමඇතුල තුනේ ඒ ප්‍රතික්ෂේප වෙනවා. එතන ගැටඩුුවක් මතුව වෙනවා කියෙක තිනේ නිසා විශේෂසාකචාක් ය ද ප ත් බ වන අවරට පවතින බව කියන ඇතිවන කොම මග පේචන ල පක්ෂණ ෝජත ඒ අනුව රතන ස්වාමීන් වහන්සේද එමන ජනසාරස්වාමීන් වහන්සේද පාලිමේන්තු යන්න කියනක එමත් ත ස්වාමන් වහසල දෙනමනව වෙනත්ස්වාමන් වහසේ නමකට වෙනත් තයිකුටවස්ථාව හිමි වේද කියනක දරේද බලන්නට පුලුවන්. ඒ සමගම. ඉදිරි පර්ලිමේන්තුවේ කතානායක අසුන කාටද හිමිවන්නේ. කෞුද කතානායකවරයාවන්නේ කිනිෙක පිළිබඳවත් දැඩි විමසීමක් විමසිල් ලක් තිබෙන නිසා මේ කාරණාවත් අපි පුටාගන්නවා. ඇත් ලංකාදී පැයිවාර්තා කරන්නේ. කතානායක පුටුව. චමල්ට ප්‍රශ්ාර්ථයක් සහිතව මෑතකාලීන පාර්ලිමේන්තු ඉතිහාසේ තුළ ගත්ට පස්සේ කතානායක චමල් රාජපක්ෂ මහතාහිට කතානායකවරයෙකු විදිහට ඉටුකල සේවය පිළිබඳව බොහෝ දෙනෙක්ක අගේ කිරීමෙන් යතුව කතා කරනවා පක්ෂ විපක්ෂ බෙදයකින් තුරෝහු සාධහරනව කතාානයක දුරේ හබ වූ බවතමයි බොහ තැන්මල කියවෙන්නේ ඉතින් නිසා නැවතවතාවක් එතුමන්ට ඒ අවස්ථාව හිමිවීමේ හැකිියාවක් පවන වත තනතුරට පත් කිීම හැකිියාවක් පවතන වක් කියවන ග. ආණ්ඩු පක්ෂේ ප්‍රධාන සංවිධායක දුරේ සභහනායක දුරේ ඒ වගේ පක්ෂේ ප්‍රධාන සංවිධායක තුරේ මේ අදිය පිළිබඳවත් යම් යම් නම් ගම් මේ වන විට සඳහන්වෙමෙන් පවතිනවා නමුත් ඒව පත්කර නැති නිසා සහ නිශ්ෂිතෝ ප්‍රකාශ කර නැති නිසා අපි ඒ ගැන සඳහන් කරන්නට යන්නේ නැහැ. ඔය අතරේ මේ පක්ෂ පහලවක මන්ත්‍රීවරු මෙවර පාර්ලිමේන්තු එන වත් කියවනවා ඒ ලංකාදී පුවත්පතය වගේම මම දකිනෙ නෑ පුවත්වාර්තා අතර නම් ඒව තියෙනවා. අලුත් අය පිබඳව පනස්සට ක අලති ඒ කල සයාගරනුවා තක්න බැයි ප්‍රමාණ වැඩවෙනවා මොකද යිස්වලනු දැන් පහොත්තුේ යිස්ව ගත්තහම දහත්තය ොහක්මවාගේන්නේ. අලුත් අයි පාලිමේන්තු තෙක් නියෝචණයෙන් නොකළ අයයි. එතකොට මේ පිරිසත් එක්කාසුට පස්සේ. තුනෙන්දක් බලය තහවුරු කරගෙන පොදුචන්න පෙනමුුණ ආ්ඩුවක් පිහිටවනවාගේ තමයි. තුනෙන් එකක් මේ අලුත් පාර්ලිමේන්තුවේ අත් මුහුණු කියනකත්. ඒහ කරන්න ඕන හුගේ මැතිවරනේ තේමාවක් බවට පත්වනේ අලුත්තය පාර්ලිමේන්තු යවම කියන එක. එතකොට ඒ අනුව ජනතාව බොෝට කටයුතු කර ඇති බවක් වේනවා. ඒ අනුව හිටපු අය තුනෙෙන් එකට මවස්ථාව හහිම වෙදදි තුනෙ අලුත් අය පාර්ලිමේන්තුවට ඒමක් මේ වෙලාේ දක්කින්නට පුුවන් කියනෙයි යම්යම් තැන්වල ප අපි දක් පලවෙලා තිනය පිබඳ අම්යම් වාාර්තා. ඒගට. තව දුරට දකින තවකාර්නවතමයාර කලින් මත්‍යමණඩලේ පිළිමව සඳහන් කළලා ඇමතිවරු විහයකට සීමවීම පිළිබඳු. නමුත් තමඳදුරටත් ජාතික ආණ්ඩුවක් පිළිමඳවත් කතිකාවක් තිමුණට පැහදිලි ලෙසම රජය පාර්ශුවයෙන් ප්‍රකාශ කරනවා. තුනෙන්දක බලය තහුරු කරගෙන තියෙන වෙලාව සම්පූර්ණ වෙලා තියන වෙලා තවත් අයගේ සහය තවත් පක්ෂවල සහය අපට අවශ්‍ය වන්නේ නැහැයි කියනකයි ඔවුන් කියන්නේ. එහම ජාතික ආණ්ඩුවකට යන්නේ නැත්තම් අමාත දුර සංඛාව හතලියකට ගෙන යාේ හැකිියක් ලැබෙන්න්නේ නෑඒ ජති ආණ්ඩුවට යනු වන්නන්තම අමාත දුර සංඛ්‍යාව හත ලියක් දක්වාර්නය කරගන්න පුළන්කමතිබෙනේ නිසා ඇමතිවරු විසිහයකට කැබෙන්ට ඇමතිතුරු විසි හයකට සීමාවන බවක්තමයි දැන් කියවෙන්නේ. ඒ කැබිණට ඇමතිවරු දහත. ඇරනිද හනුවර මගුල් මඩුවේද දියුරුම්දීම සිදුවන බව අරුණ පුවත්මත අද වාර්තාවක් ගෙනවිත්ත වෙනවා. හිළඟට අපි බලමු තවදුරටත් මොනවදූ පුටා ගන්නට තිබෙන සුවිශේෂ වාර්තා කියලා දියවන්නාවට කතුන් අටක් තුනක්ම මිනි පුරෙන් කියලයි වාර්තා කරන්නේ. කාන්තාවෝ අටදනෙක් පාලිමේතු එනවා ගැ අපි යදවස්ෙත්ත යම වාර්තාවක්ය දිරිපත් කර එඒ තිදෙනෙක්ම. මිනිපුරෙන් රත්නපුරෙන් එන අඒ කියලත් සහන් වෙනෝ වගේ ුවිශේෂතා පි බඳව අපි බලමු ලකාදී පත්තර තියනව වැ එකකාරණාවක් මේ කරුණා අම්මාන් මහතා පිළි බදව කරුණ අම්මාට චන්දතිස්දාහයි පාර්ලිබේන්තුව අහිමී කියයි කියන්නේ මිනාග මුෘති මුර්ල්ලිදරන් එමනත්තන් කරුණා අම්මාන් මැතිවරන සමය තුළෙදී දැඩිලෙස කතා බහට ලක්මනු කෙනෙක් බවට පත්වනනා ආන්දෝනනාාත්මක ප්‍රකාශයක් සිදුකිරීමත් එක්ක ඒ එය ඒ ඇතැම් වෙලාවට අපට දකිනට ලබුණ ඒ දිනවල. මැතිබරන වේදිකාවන්බල විශේෂෙන් විපක්ෂය දැඩ්ඩිල් ලෙස කතා බහට ලක් කරන එකම මාතෘකාව බවටත් පත් වන අවස්ථා අපි දැක්ක ඉතුලින් ආණ්ඩුවට ප තද බල ප්‍රහාරයක් එල්ල කරන්නට ගත් ත්සාහයත් අප දැක්ක හැබැයි ආ්ඩුවට ප්‍රහාරයක් එල්ල වෙලාද. නැත්තන් කරුණාමාට බල පෑමක් එල් වෙලාද නැත්තං ඒතුලින් ඒව වේදිකාතුල නිතර නිතර හඩ නඟපුේ බව ඒ නැත්තම් මාධ්‍ය හමු තුළ කතාබහට ලක් කරපු විපක්ෂයට හිත තරම් ප්‍රතිපලයක් ඒ පිමද කර ැ ද ම. අපි වෙනම සාකච්ඡා කළයුතු කාරණාවක්. ඉළඟට තවදුරටත් අද ලංකාද පැත්ති න හිටි මන්ත්‍රීවරු අ සස්ුව එකක් ගෙදර කියලා. පියපපුතු යුගල තුළක් මෙවර පාර්ලිමේන්තුවේ කියන නැවත සඳහන් වෙනවා ඒ දවසෙත් මේ වාර්තා බහොමයක් තිබුුණා. අපි බලමු සතියාග අරුණ නැවත වතාවක් මනප කඩිනම් වීමෙන් කෝටි දෙසියක ඉතිරියක්. ඒ ා මතිවරන ප්‍රපාල කුත් ර මැතු ට ස හ දිග කාලයක් ගත ොව නිසා මතිවරණේ ියදම රුපියල් කෝට අටසයක් පමණවනු ඇතැයි මැවන කොමිෂන් සභාව සඳහන් කරයි. වැඩිය නොපහු නොවනු කාරණාවක් මේ අප වියදම පිළිබඳව පෙරාතුව කතා කරාට කාලය අඩුවීම නිසා ඉත්මින් ප්‍රතිපාල නිකුත්වීම නිසා සිදුවන ලාබය පිළිබඳව කලින් කතාකරනෙන ඇයි වාසිය පිළිබඳව. ඒ අනුව අද අරුණ වාර්තා කරනවා කෝටි දෙසියක පමණ ඉතිරිියයක් කරගන්නට. ුවමති කෝට දෙෙස්සයක පමණ ඉතිරික් මේවිදියට සිදුවෙනවා කියල සඳහන් වෙනවා වගේ මදක අයම් පුවත්පතකද ලංකාදීපේ ඇතුල් පිට අර්තා වල වියතුයි සඳහන් වෙනවා එ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. එමනත්තං නියෝ ජමාත්‍යවරයක් රාජමාත්‍යවරයක් කැබිට ටමාත්‍යවරයක් වෙනුවෙන් දරන පිරිවය පිළිබඳවයගේ පඩි නඩි ගෙවම් කාර්ය මණ්ඩල තෙල් එමනත්තං ඉදරදීමනා තැපැල්දීම මේ ඒ ආද සෞඛ්‍යයදීමනා මෙආදී සමස්තය එකතු වෙලා අවට පස්ෙේ ඒය වළුවෙන් දරණ වියදම මේ රටේ නවාර්තාකරමින් තියනවා පත්තරවල වගේම සමාජජාලා මමාධ්‍යතුල ඔබටත් ඇතැම්බිට මුණගැස්ට ඇති. ඊට පස්සි බලමු තියෙනවා. දිසානායක මහතා ජාතික ජනබලවේගේ නායකතුමාගේ ප්‍රකාශයක් ව්‍යවස්ථා සංශෝධනයට ජනාධිපතිවරයාට ජනවරමක් දීලා. පැහැදිලි ලෙසම මේ ව්‍යවස්ථා සංශෝධනයකට යන බව මැතිවරණයටට පෙර ඉඳලම ජනාධිපතිවරයා සහ ණ්ඩුව පාර්ශ්ුවෙන් කියවුණු දෙයක්. ඉතිින් ඒට ජනතාව පැහැදිලි වරමක් දීලා තියන මලාවක රටට හිතකර ආකාරයේ යහපත් ආකාරය ව්‍යවස්ථා සංශෝධනයක් සුදුවේවි කෙලා කවුත් බපොරත්තු බගෙන ඉන්න්නවා ත . ඉදයේද මොක්ද වෙන්නන්නේ කියනෙක පිළිඳවත් දැඩි විමසිල්ලෙන් ඉන්නකොට අපි දැන් දකිනවා විපක්ෂයේ බවට පත්වෙන ප්‍රධාන විපක්ෂය බව පත්වන සමගි ජන බලවේගේ. ැඩි චෝදනාවක් එල්ල කරනවා අනිල් වික්‍රරමසිහ මහතාටත් වඩා. එක් ජාති පක්ෂයේ මහලේක මකිල විරාචකාරව සමහතාට ඔහු තමයි මේ පරාජචයට මගකි වියුත්තය කියෙල ැඩි ප්‍රහරයක් එල්ලව වෙන අතර තියෙනවා. හදිස්සි නායකත්ව වෙන සක් නෑ සතර දෙනෙක් සටන් බිමේ. ඒජ රය කරයික නායකත්වය පිබඳ පහග දිනවල නම්කිගේ පක්ම සඳහන්ුනා අතේ විශිෂයෙන් ඉන්න නායකතුමා ගැන තමයි වැඩදින කතාකර නනි ික්‍රම ංහමහත්්‍යයම දිගටම නායකත්වයේද එමනත්ත් වෙන සක් වෙනවා නම් රබි කරුණානායක ප කියවෙනවා. දයා ගමගේ පිළිබඳව කියවෙනවා වජරයවදන පිළිබඳව කියවවා මෙවැනි ජේෂ්ටයින් පිළිබඳව ඒවාගේම නවින්දිසානායක මැතුමා බලාපොරොත්වය න්නවා උනායකත්වය ගන්න සුදානම් කිය රජුවම පරකා. රනවා ඇතිවරණ්‍ය අවසන්දිර කීපේ තින් නායකත්වය පිළිබඳ ගැටුුවක්තිබෙන්නේ නායකත්ය ද එම නැත්තා වෙනත් කාරණාවක්ද කාරණා කීපයක් ද කෙසේ හෝවේවා ලැබුණු ප්‍රතිඵලය නම් එක්සත් ජාතික පක්ෂයට ඉතාම සෝචනීයයි. එය අපි දකිනොව දැන් විශේෂෙන් විදේශීය නායකෝ අපේ අසල්වැසි රටවල, මිතරයි වෙලාවේ වත්මන් රජට ස්වාශීක්ෂ එකක්කාසු කරමින් මදක්කා නිස්මි සාමීවරයා ්‍රිතානය ප්‍රකාශකොට තිබනා ඇතුන්ගේ පණවිඩය තුළ එක්සත් ජාතික පක්ෂ ශ්‍ර ලංකා නිදස්ශක්ෂය කන පැරණි පක්ෂ දෙක ඉතිහාසේටෙක් කරලා තිය නො මේ රටේ ශවලාංකයේ ජනතාව ඉතිහාසේටෙක් කලා තියෙනවා කියලා. ඒ එක පැත්තකින් බෝම කණගාටුවට කරුණක්වටත් පත්වෙනවා මොකද වස්සන ගණනාවක් මේ රටේ පාලන බලිය හෙබවූ මාර්රුවෙන් මාරුවට හෙබවූ පක්ෂක සම්පූනනි ත. හම ට කාලක් තුළල අතුගා දැමෙන තැනකට පත්වීම කිෙසි හෝ ේවා නායකත්වයන්ට තමයි එහි දැඩි චෝදනා එල්ලවේන්නේ නිසි කල දෙවන පෙලක් නිර්මාණයනු කිරීම මේ ආදී චෝදනා එඒහිදිය ඔුන්ට එල්ල වෙනවා. එජාපයේ ලක්ෂ තුනට සමගි ජනබලවේගෙන් ආරාධනා කියලත් වාර්තාත් වන එක් ජාතික පක්ෂයට, චන්දය ප්‍රකාශකර ඇති ලක්ෂ තුනකට අික චන්දදායකන්ටද තම පක්ෂයට එක්වන ලෙස සමගි ජනබලවේගේ ආාධාක කනවා ැ ත දුරට තික් ාක පක්ෂයක්. නැතිම වෙන තැකට පත්වේ විද කෙනෙක තමයි ීමේ තුළ තියන්නේෙ කෝමනත් ඔවුන් එක්සත් ජාතික පක්ෂයට කිසිසෙත් සබන්ධ කර ගන්න නෑ කෙනෙක තමයි මැතිවරණයටට පෙරාතුව එජාපය පැත්තෙන් කියවුනේ ඒවගේ තම අ්ඩුවක් පිහිට ෝනෝ කියලා ඒහි නාකෝ යයම් තැන්වලද ප්‍රකාශ කරට පැහදිලි ලෙසම මතක තිනවවා රවිකරණයක මහතා වැනි අය බෙල්ලංවල විහාරස්වානයට පැමිණි අවස්ථාවක නායක රනිිලික විසින් මහතාමග පැහදිලියෝම ප්‍රශ්කන රාජයක් පියවිටෝනක් ැබ කිසිසේ රජයයක් පහිට වන්ට තා සියයට තුනක පමණ ප්‍රමාණය. මේ රට ඉදිරි කරගන්න තයි ඕන්ට හැකිවලැබන්න ොහෝ තැන්වල සිට දෙකයිදශ ගනන්ල තයි ඔෝන්ගේ ප්‍රතිශතය රදිීතුපනේ ජනබලව ගටත් වඩා පහල අගක ගාල්ලයෙන් පමණක් ේට තුනයිදශුම එකයි එකක අගයක් පවත්වා ගන්න ඔවන්ට හැකිියාව ලැබුණ පොහොටතුුවෙන් තරකර ස්වඩංකා ඉදහස් පක්ෂයට දොලහක් ජානිට පහක් කොමුනිස්ට එකක් දෙක් ශුලක් පොතිෂණ පෙරමුණේ හවල්කාර පක්ෂලබාගෙන තිබෙන ආසන පිළිබඳවතමයි ම මෙලෙස සඳහන් කරන්නේ සවලකාන් නිදහස් පක්ෂයට දොළලහ මන්ත්‍රීවරු දොළහක්්‍රුවකනි දස් පක්ෂයේ ඉදිරිපත්වෙලා බේ ඉදිරිපත්වනවා අයගේෙන් තේරී පත්වෙලා තිබෙන බව සඳහන් කරනවා. එවගේම ජනිපේ ජාතික නිදහස් පරමුණ විමල් වේරමශමඇතුමමාගේ ඉන් පස්තනෙක් ඇවතියවවා සහ හයදනෙක් බවට මේක පරිවර්තනය වෙනවා මුසමිල් මහතා ඔන්ගේ මධ්‍ය ප්‍රකාශක රයා ජා ල ස් වා ි. ට හයක් වට පාත්වෙනවා. නකටප තමදුරටත්... රුණන පුවත්තට අවදහනිය යොබ කරද්ද තියෙනවා නැවත වතාවක් කර මනාපවලින් ඉහ ස්ථාන බාගැනීම ගැන නාලක ප්‍රසන්න සරත් සජිත් ලක්ෂ තුන පන්නයි කියල විමල් පවිත්‍ර රමේෂ් ලක්ෂ දෙකපසු කරයි කියලා නවනි පාලුවේන්තුවී අගමැතිලසුමහහිදාද දියරුන්ද කියක මයාදී කරණක පයක්තියනවා. දිව ඉන්න පුවත් පතයේ අපි කතාකර පුදේවල්ම තමයි මුල් පිටුවේ සඳහන් වෙන්නේ ඒජාප ජාතකලයි සුම්මන්ත්‍රයේ දුරයට තුන්කොන් සටනක් පැවතිීම පිළිබඳව. ඒ හබේ විශිෂෙන් මහලේකම්බරය කකිල විරාජ කාරිව සමහතාන මාධ්‍යම සදදි සහන්රේ රණ විි්‍රමසු මහතා පාර්ලිමේන්තු නොවේ එ තුවා එම පරාජයට පත්ව ප ලිමේ දහ ඇ ෑ ක් ජාති පක්ෂ හිම ඇති ජාත ලසු න්ත රයි බාගනීම මැතිවරණයෙන් පරාජචයට පත් ව. අකිල විරාජ් කාරියවසම් රවිකරුණනායක සහ දයාග ග කියන හත්වරු දැඩිය ුත් සහය නිරතව ව බව පක්ෂ අ්‍යන්ත ආරංච මාග ස හන් බයි . කියවෙන්නේ ඒ අද දිවයින පුවත්පතේ. අපි බලමු මෞවබිම මුල්පිටුව මීලාගට රත් ි මබීම මල් පිට අදධනයම කරම අර ම මලින් සදහන් කලා මුල් සිරස් ක්ද කිය ද වන විස කර න්ගේ ස්තු කිය පරාචට පත්වන් පිට මද න් වාතා කළල තිවා කියෙල ඒ හැරුණු කොට. අනෙකුත් දේවල්පිලි මඳව සහ කර ම අපි අවසාන වශය දිව න පට ග න ජාත ලයිස මන්ත්‍රී නට කවද ාපේ නව ජයක නිදිරට අන කිය මහ ම කිය රාච කා ය ට ේ. ඒ සුදසාහ අද නම් කරනවා කියලා. යතරේ රජිත් මධ්‍යම බණ්ඩාර සමග ජනබලවේගේ මහලෙකම්තුමා කියනවා. එජාපය වෙනසූ අයට ජනතාව පිළිතුරු දුන්න කියලා. එතුමා එහෙම කියනට දැඩිලෙස ජපය තවරට ත්‍රැන්දිී සිත්න ජාපනායකින් ප්‍රකාශකනවා. ජාපය වෙනසු සජිත් ප්‍රේම දසම ඇතිතුමා කියලා. එතකොට ඒ අනුව ගත්තට බස්සේ. ජ ිතුර න්න කියනක රජත් මත්තුුම් බන්ඩර් මැතුම කියන්නන්නේ ෙරිකත් අපට ප්‍රශ්නයක් මොකද ඒ අය දරන අදහස් මතවාද අනුව ඇදැන් ද මෞ ේන කිය නිහස් පක්ෂ පහකො ැ න ලා තිබුණ ොස් නෙ පදජන පරම පත් ල ක් තුව න ංගච රාමනාතන් යාපනයන් තේරී පත්වන මන්ත්‍රී වරයා ල්ලක ජාතක ස්වත් තුනාම නු වස්ථාව ලැබවා එක තුනාම මයි මහිතන පහලව පිළිමඳව සඳහන් කරන්න. ඒ <Sess> ුෑ නගාතප අත්නගට ගන නෝගනි ුත්තකිරීම පටිම ද පත්තරවල විධ වාර්තා සඳහන් වෙනවා. චන්දෙන් පස්සේ මැකෝ කරන්න අනදය කියලා අ නැවතවතක් මවම ම අවධාරණය කරන අවධානයමු කරනවා. හතු ර අවසාන වශෙන් යම් මිගියක් ලබාදුන්නා චන්ද ප්‍රතිපඵල නිකුත්වීමට පෙරාතුව මේ බොෝ විට එතුමා මාධ්‍යහමුවේ මේආකාරෙන් අතහසක් වන අවසානවතාව වේවි ඉන්න අනතුරුව නම කොමිසමකට මේටයුතු ාර දෙන පලාත් ස්බභ ැතිවන්නේ අලත් කොමසම ැරවේ පැවැත්වේවි මේ ආදී වශයෙන් හෙතුම යම් යම් ඉංගි පල කල නිසා. පිළිදම ාන පත්තර යොමු කරලා තියෙනවා. ඒවගේම අනුරදිසානායක මහතාගේ තවත් අදහස් දැක්වීමක් අද මවමේ පට මොන ගැසනවා පාර්ලිමේන්තුවෙන් පිටත සිට සටන ගෙන යනවා. මොකද එතුමත් ප්‍රකාශ කරපු කාරණාවක්තමයි මේ පාර හිටපු හය අනිවාරයෙන්ම රැකගන්නවා මයිත සහරතැංගලේ දැන් ඒත් සමාජමාධ්‍යවල මතුවවෙම නවා දැන් ස හර හිටපු මන්ත්‍රීවරුවම අභියෝගෙල්ල කරන්නේ මටව වඩ අරය ක රිගත්තුත් මංගල්ලා. ම ඉගත්වවා දේශපාලනයෙන් අයින් වෙනවා නැවතමතාවක් කිසිදකට සම්බන්ධවෙන්න නයකලා අුරු දිසානායක මහතා නැත්වෙන ප්‍රකාශ තියනවා හිටපු හයම අනිවාර්යම පාර්ලිමේන්තු වෙනවා ඊට වැඩි වෙනවා නමුත්ේ හයෝ අවමෝශයෙන් එනවා ආවනැත්තන් අපි ඉදිරියේී දේශපාලලයෙන් ඉන්න අද නද කියන කාරනව පිබඳ ේතුමා යම් මත පාලක ලවස්ථා පිලිඳව කතා හතිනවා. කොහොම වෙතාත් පාර්ලිමේන්තුවෙන් පිටත සිට හෝ. මේ පත්වෙලා තියන තුන් දෙනත් එකක් ඉර තක ර. මේ සටන දිගටම ගෙනයනවා කෙලයි එතුමා නම් කියලා තියෙන්නේ. අපි ඉලඟට ඇතුල් පිටු වාර්තා කපිකට තවදධන දෙදිනට බලාපොරොත් වෙනවා අද දවස කියලා කියන්නේෙ තව සුවිශේෂ කතා බහ පිළිසඳර තියන දවසක් මේ සුන්දර ඉරිදාව. අපි සූදානම් මෙ මේ වෙලාවේ විරාමයක් ලබාගයි. ඇ අදහන ම කරන්න මුලින්ම ලැබෙන්නේ මේ මැතිීවරණයට දාළලවෙනය කාරණකීපයක් එකක් තමයි පාවිච්චිකළ චන්ද ලක්ෂ හතහමාරක් ප්‍රතික්ෂේපබීම පිළිබඳ. යත් වැඩි කතාබහකට ලක් නෝවනාට සිතා බැලියයුතු කාරණාවක් කියක බොහොම පැහැදිලි එම චන්ද ප්‍රමාණය හත් ලක්ෂ හටනවදස් හයක්. ලක්ෂ පනස් දහස තික්නවනවා නරක්වච චන්දමටතන් අවලංග වුණු චන්ද ඒවට බලපාල ඇති හේතු පිබව වැඩම චන්ද්‍රණයක් ප්‍රතික්ෂපව ඇති කොළම දිස්ුක වත්ම ලංකාදී පවාර්තාව සදහන්නවා ඒ ප්‍රමාණ හතී තුන්දසකයසුව කළලාති නවාලු ගම්පා දිස්ලුකගේ ප්‍රතික්ෂපවඇති සංඛ්‍යාව. හැත්න්දස් පන්සිය නවයක් කියලයි සඳහන් කරන්නේ දැම මේ කොළඹට වඩා ගම්ප ප්‍රණයහෙ ත්තුත් වැඩේ නමුත් ප්‍රශ්තත්මකවද කියල අපට සැකක්ත්ව නොමේ ගණමිලු දිරිපත් කරන්න කොහම හරි. කොල්ලඹ ම්පා ඇතුළ දිිශි්‍ර ගනාවක තායි හල ප්‍රමාණයක චන්ද ප්‍රතික්ෂප වීමේ තත්වයකුත් පෙන්නුම් කරපු චන්දයක්තමයි මේක. ඒ සමගම ජර්ගේ ව්‍යවස්ථාවට සමුදේ තුනෙන්දකේචනවර්මෙන් අලුත්ම ව්‍යවස්ථාවක් නිර්මාණය වීමේ ඉඩ කඩ පිළිබඳව අද ලාංකාද. ප්‍රපුුවත් පත අවදධහරණය කරලා වාර්තා කල්ලා තියනවා. ඒ අතරේ චන්දේ චන්දය චන්දී මනාප මේ ආදිය ගැනි දිගින්දිකටම කතා කරමින් ඉන්නකොට අපට අමතකව ගොසින්ද කියල හිතනවා පි රට අපි අද ඉන්න තත්ව එපලි බඳව. අවදානම් තත්වයකයි මේ ඉන්න කියන එක ගැන. නංකාදීපයක්ත් එය මතක් කරලා දෙනවා චන්දෙන් පසුව සෞඛ්‍ය පුරුදුරැකගන්න. රජේ වෛදලර ධහරගේ සඟමය අවධාරනය කරන කාරණාව පත්තරේ අපට මතක්කර දෙවා. බෝධනෙකුට අමක වැතිසෙකුත් පෙන්නුම් කර නිසා යතනේ මතක්කිරම කාට කාටත් වැදගත්තේවි? අපේ නිසාවට මේයාආකාරය නැවත මතක්කරදී මක්ක දෙට වය ඉදිරිපත් කරන්නට කැමති චන්දය තුළදීත් අපට දකිට ලැබුණා හොඳින් ඒව පවත්වාගන්න ආකාරයක් මොකද එසේ නොවනා නම් අපට මේ‍යකාරයෙන් සාර්ථකව මේ මැතිවරණය නිමාකරායට ලැබින්නේ නෑ පැදිලිවම. අද වබිම පුවත් පතිෙන්නේ ැතිවරණය පිළිඳව කතා කිරීමේදී තරගගේවේරය බවට පත්වන මතිවරන කොසමේ සබහපතිවරයක් කාගේ තවදහනය දිනාගන්නේ ඔහු. නමුත් මැතිවන්න කොමිස අ්‍යක්ෂ න්ර න් සන් ර ා මහ. විෂකාරය හරයක් දී ඉටු කරනවා. ඒ වැඩිය මාත්‍යයට හස නෝවනාට අද පත්තරේ මෞවබිම පවත්පති සඳහන් වෙලාතින අප හැබයි සතටව විදියට යම් අවස්ථා කීපයකදීම පෝට්්‍යආර්ශ්‍යයක්ත් වැඩස්්‍රා ආංශයත් එතුමන් කැදවමින් යම් වැඩස්ටහන් වලට ඉතුන්ගින් දැනුම්වත්වීම් සිදුවනු ලැබවා මේ මැතිවරණයට පෙරතුේ අතර තුරකාලයේදී. වසංගත බයක් නැති සාර්ථක ඡන්දයක කප් එක ගහපු මැතිවරණ මෙහෙම ගැා මව ිම පත්තර වාර් ක් න. ෑම නට ගෞරව ප්‍රනා හිම නේ ැති ප ැර ප්‍ර ප . සන් ශන න්න වීම. ත්ත well, uh, ි ිච් රට තුලහිට අපි ැංයම පොඩ්ඩක් ලෝකට ලෙබනන් බීරුට් වලටයි යන්න පිපිරීම පිළිබඳ තාම කතා කරනවා මැද පෙරදික කම්පාකල වේරුට් වරයේ පිපිරීම ඕවුන් අ. ඒ දජීව සුරිය බන්ඩාර විසිෙන් පිටුවක් පුරා හයවවෙනි පිටුව පුරවාර්තාාවක් ග නවා ලිපියක් ග නවාමේ පිඳ ඉටදාල චයරූප මේ සයල් සහිතව දැනට කියවෙන ආකාරයටකසිය පණහායික්ම වූ ප්‍රමාණයක් ප්‍රහර වන තම පිපරීමෙන් ජීවිතක්ෂයට පත්වනවා ඒවගේ පනස් දහසට අධි පිරිසට මේ වන විටත් තුවාල සුදදු වෙලාතිෙන බයි තුරතුර ර්තාවවෙන්නේ සුවිශාල දේපල හානයක් මේ තුළ සුද වෙලා තිබෙන නො. ඒවගේම රාජනායකයාරට . දවීම පිළිබඳව දැන් ප්‍රකාශ කරන කරනු යම් සැක සංකාජනත කරනවා. මෙ රසායිනික ්‍රවව්‍ය ගඩා කර ති ගබඩ ආරක්ෂිත ලෙස ගබඩා කර තිබු ගබඩාවක් කහටකත් ගින්නක් මෙම් පිපිරීමක් ලෙසම ලගු කරන්නට බැහැ. බහිර සිට පිපරවීමට තැත්කරපු එකක් ද කියන සකයුම වෙලා තිවා රොකට්ටක ආධාරයෙන් එම නැත්තං වෙනක් බෝම්බයක ආධහරයෙන් පිපිරීමට ඩ සස්වාද කියෙන පිළිබඳ දැන් කීප දෙනෙක් රඳවා වගෙන මේ පිළිබඳ ප්‍රශකරන බවකුත් කවෙනවා මෙහි කම්පනය බොහෝ ඇතට දැන්නවා බොහෝ දෙනෙකුට අදටත් ඔවුන් කම්පන නිනා බවයි කිය වෙන්න මේ බේරුට් රය ආස්ශවිතව සිද වූ දැඩි පිපිරීම පිළිබඳව අප පත්තරේ කියවන්න තියෙන කාලවෙලා අවසන් වෙනවා. අපේ අසංගත් මහල්ගත් ඇැල්ලයි නවා. මෙතනින් එහට අද දවස්සට අදාල පිළි සඳර විධ වැඩ සටහන් ගෙනන්නට බලාපොරොත්තුවේ නිමනං සමුගනියාලත් හෙට උදැසට ඔබ හමුවෙන බලාපුොරොත්තුවේ. දෙනපත අලු වේටියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එහද බටනක කලික්කර සත TV සබ්ස්කයි් කරන්න. idioදෝගන ලිම දැනකන්න මෙම සීනෝචෙක් කරන්න. .